අද අපි යන්නේ මිනිනෝ නිහඟ පොතේ 21 වෙනි පාඩම පටන් ගන්න. අපි මුලින්ම සාමාන්‍යයෙන් පාඩම කරන්න ඉස්සෙල්ලා මේ පාඩමට අදාළ වෙන වචන මාලාව තමයි සාකච්ඡා කරලා ඉන්නේ. මෙතෙන්දි මම කරන්නේ මුලින්ම මම වචන මාලාව උච්චාරණය කරනවා. ඒ මම උච්චාරණය කරනකොට ඕගොල්ලොත් කැමරා එක ඕෆ් කරගෙන ඔය පැත්ත ඉඳලා මං උච්චාරණය කරාට පස්සේ ඒක උච්චාරණය කරන්න උත්සාහ කරන්න, ඒ විදිහටම උච්චාරණය කරන්න උත්සාහ කරන්න. උච්චාරණය කරන එක ඕගොල්ලෝ කැමරාව ඕෆ් කරගෙන උච්චාරණය කරනවා. ඊළඟට මම ක්ලාස් එකේ ළමයෙක් වරගෙන එයාට උච්චාරණය කරන්න අවස්ථාව ලබා දෙනවා. එයාගේ මොනවා හරි වැරදි තිබුණොත් මම ඒවා පෙන්වලා දෙනවා. හරි, අපි 21 වෙනි පාඩමට අදාළ වන වචන මාලා මුලින්ම උච්චාරණය කරමු. හරි, පළවෙනි එක ඔමොයිමස්. ඔමොයිමස්, ඔමොයිමස් කියලා කියන්නේ සිතනවා කියන එක. ඊමස්, ඊමස්, ඊමස් කියලා කියන්නේ කියනවා කියන එක. කචිමස්, 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 කචිමස් කියලා කියන්නේ දිනනවා කියන එක. මකෙමස්, 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 මකෙමස් කියන්නේ පරදිනවා. අරිමස්, අරිමස්, අරිමස් කියලා කියන්නේ තියනවා, පවතිනවා කියන එක. අපිට කියන්න පුළුවන් ඔමත්සුරිගා අරිමස්, ඔමත්සුරිගා අරිමස්, ඔමත්සුරිගා අරිමස් කියලා කියන්නේ උත්සවයක් තියනවා, උත්සවයක් පවත්වනවා වගේ අදහසක් එතනින් එනවා. යකුනි තචිමස්, යකුනි තචිමස්, යකුනි තචිමස් කියලා කියන්නේ ප්‍රයෝජනවත් වෙනවා කියන එක. උගෝකිමස්, උගෝකිමස්, උගෝකිමස් කියලා කියන්නේ ගමන් කරනවා කියන එක. යමෙමස්, යමෙමස්, යමෙමස් කියලා කියන්නේ ඉවත් වෙනවා. කයිෂා ඕ යමෙමස්, කයිෂා ඕ යමෙමස්, කයිෂා ඕ යමෙමස් කියලා කියන්නේ කම්පැනියෙන් ඉවත් වෙනවා, කම්පැනියෙන් රිටයර් වෙනවා වගේ අදහසක් කියන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කම්පැනියෙන් අයින් වෙලා වෙන කම්පැනි එකට යනවා කියන අදහසත් එතනින් එනවා. කයිෂා ඕ යමෙමස්. සමහර ළමයි ජපානට ආවට පස්සේ ඒගොල්ලන්ගේ නිහොංගු ගක්කුවකත් අතහැරලා යන ළමයි ඉන්නවා. එතකොට නිහොංගු ගක්කෝ යමෙමස්, යමෙරු හිතෝ, ඒවා අතාරින කට්ටිය, යමෙරු හිතෝ. ඊළඟට කියෝත්සුකෙමස්, කියෝත්සුකෙමස්, කියෝත්සුකෙමස් කියලා කියන්නේ ප්‍රවේසම් වෙනවා කියන එක. රියුගකුෂිමස්, රියුගකුෂිමස්, රියුගකුෂිමස් කියලා කියන්නේ අධ්‍යාපනය සඳහා විදේශගත වෙනවා. දැන් ජපානයට ඕගොල්ලෝ එන්නේ රියුගකු සේ විදිහට, රියුගකු සේ, විදේශ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක් විදිහට. එතකොට විදේශ අධ්‍යාපනය ලබන්න ඕගොල්ලෝ පිටත් වෙනවාට අපි කියන්නේ රියුගකු ශිමස්, රියුගකු ශිමස්. මුදාන, මේක නාම විශේෂණය. මුදාන, මුදාන, මුදාන කියලා කියන්නේ නාස්තිකාල, නිෂ්ඵල කියන අදහස එතනින් එනවා. ෆුබෙන්නා, ෆුබෙන්නා, ෆුබෙන්නා කියලා කියන්නේ අපහසු, දුෂ්කර කියන අදහස. සුගෝයි, 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 පුදුමාකාරයි, විශිෂ්ටයි වගේ අදහසක් එතනින් එනවා. ඕගොල්ලෝ සමහර වෙලාවට ජපන් කතා කරනකොට ඒගොල්ලෝ කියන්න පුළුවන් සුගෝයි දෙස්නේ, සුගෝයි දෙස්නේ, මාරයිනේ, පුදුමයිනේ, ඒ වගේ අදහසක් එතන එනවා සුගෝයි කියන එක ඇතුලේ. හොන්තෝ, 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 හොන්තෝ කියලා කියන්නේ ඇත්ත කියන එක. සමහර අවස්ථාවලදී ඕගොල්ලන්ට අහන්න පුළුවන්, ඕගොල්ලෝ අහන්නේ ඇත්තටම ඇත්තද කියලා අහන්නේ. ඒ වගේම මේ කයවලෙත් සමහර වෙලාවට ඇහෙන හොන්තෝ, හොන්තෝ දෙස්කා, ඒ හොන්තෝ, ඒ වගේ වචන ඕගොල්ලන්ට ඇහෙන්න පුළුවන් ජපානයේදී. හොන්තෝ කියලා කියන්නේ ඇත්ත කියන එක. උසෝ, 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 උසෝ කියලා කියන්නේ බොරු කියන එක. සමහර අවස්ථාවලදී අපි අර කතා කතා වෙනකොට අර සමහර වෙලාවට කියන්නේ මොකක් හරි දෙයක් වුණාම නෑ බොරු කියලා කියනවනේ අපි. ඒ වගේ ජපන් කට්ටියත් ඒ කතාවේදී ඒක අදාහ ගන්න බැරි නම් උසෝ, උසෝ දිස්කෝ කියලා එහෙම අහන අවස්ථා තියෙනවා. ඈ උසෝ එහෙම කියන අවස්ථා තියෙනවා. මොකක් හරි දෙයක් අදාහ ගන්න බැරි වුණාම අපිත් කියන්නේ ඈ බොරු කියලා කියන. අන්න ඒ වගේ සමහර අවස්ථාවලදී කයවලදී ඒගොල්ලෝ මේ උසෝ කියන එක භාවිතා කරනවා. ජිදෝෂ, ජිදෝෂ,
ජිදෝෂ කියලා කියන්නේ වාහනවලට කාර් වෑන් මේ ඔක්කොටම අපි ජිදෝෂක් කියලා කියනවා. ඊළඟට කෝත්සු කියලා කියන්නේ ප්‍රවාහනය, ගමනාගමනයට අපි කියනවා කෝත්සු කියලා. බුක්ක කියලා කියන්නේ බඩු මිලට බුක්ක. අපිට ජපානේ බඩු මිල තක මිල වැඩි කියන්න පුළුවන්, බුක්කගා තකයි කියලා කියන්න පුළුවන්. ලංකාවේ බුක්කගා යසුයි කියලා අපිට කියන්න පුළුවන්. හෝසෝ කියලා කියන්නේ විකාශනය කරනවා, මොකක් හරි දෙයක් බ්‍රෝඩ්කාස්ට් කරනවා, එහෙම නැත්නම් එනවුන්ස් කරනවා අපි කියනවා හෝසෝ කියලා. නිවුසු කියලා කියන්නේ ප්‍රවෘත්ති වලට. මේක ජපානයට ඉංග්‍රීසි වලින් ආපු වචනයක්. මේ නිවුස් කියන වචනේ තමයි ඒගොල්ලෝ නිවුසු කියලා පුවත් වලට ප්‍රවෘත්ති වලට යොදාගෙන තියෙන්නේ. අනිමේ කියලා කියන්නේ ඇනිමේෂන් වලට, ඇනිමේෂන් චිත්‍රපටි වලට අනිමේ කියලා කියනවා. මන්ගා චිත්‍රකතා වලට කියනවා මන්ගා කියලා. ඩිසයින් කියලා කියන්නේ නිර්මාණ, මෝස්තර රටාවලට අපි කියනවා ඩිසයින් කියලා. මේක ඩිසයින් කියන ඉංග්‍රීසි වචනින් තමයි මේ ඩිසයින් කියන ජපන් වචනේ හැදිලා තියෙන්නේ. ඒගොල්ලොත් මේ ඩිසයින් කියන වචනේ ඒගොල්ලන්ගේ වචනයක් විදිහට පෙරලගෙන තිනවා ඩිසයින් විදිහට. යුමේ කියලා කියන්නේ සිහිනය. මේක අපි නිදියගෙන ඉන්නකොට දක්න සිහිනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ අනාගත බලාපොරොත්තුව, ඒ බලාපොරොත්තු වෙන සිහිනයටත් අපිට යුමේ කියලා කියන්න පුළුවන්. ඊළඟට තෙන්සයි කියලා කියන්නේ ජීනියස්, එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨයා, බුද්ධිමතා වගේ අදහසක් තියෙනවා මේ තෙන්සයි කියන එක ඇතුලේ. ශියයි කියලා කියන්නේ තරංගය. ඉකෙන් කියලා කියන්නේ මතය. හනාෂි කියලා කියන්නේ කතාව. චිකියු කියලා කියන්නේ පෘථුවිය. සුකි කියලා කියන්නේ හඳ. සයිකින් කියලා කියන්නේ මෑත කාලයකදී කියන අදහස එතනින් එනවා. තබුන් කියලා කියන්නේ සමහර විට කියන එක. මේ තබුන් කියන එක ඇතුලේ ඒක වීමේ සම්භාවිතාව ගත්තොත් සාමාන්‍ය 80ක් 90ක් විතර අදහසක් තියෙනවා මේ තබුන් කියන එක ඇතුලේ. ඊළඟට ඔන්න තියෙනවා කිත්තෝ. කිත්තෝ කිත්තු කියලා කියන්නේ නිසකවම, නොඅනුමානව කියන එක. එතකොට මේ කිත්තු කියන එක ඇතුලේ 99%ක් 98%ක එය වීමේ සම්භාවිතාව තියෙනවා. 99%ක් එය වීමේ සම්භාවිතාව තියෙනවා. එතකොට ඒකට අපිට භාවිතා කරන්න පුළුවන් මේ කිත්තු කියන එක. නිසකවම නොඅනුමානව කියන අදහස එතනින් එනවා. මේ තබුන් කියන එක සාමාන්‍ය 80%ක් 90%ක් වගේ සම්භාවිතාවයක් තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් නෙගටිව් පැත්තට තමයි බර. තබුන් කියන එක දැම්මොත් සමහර විට ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් වගේ අදහසක් තියෙන. හැබැයි කිත්තු කියන වචනය આવොත් මොකක් හරි දෙයක් අනිවාර්යයෙන්ම කියන අදහස ඒක ඇතුලේ ගැබ් වෙලා තියෙනවා කියලා ඕගොල්ලෝ ඔළුවේ තියාගන්න. හොන්තෝනි 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 ඇත්තටම කියන අදහස තමයි හොන්තෝනි කියලා කියන්නේ. සොන්නනි සොන්නනි එතරම් එච්චර කියන අදහස එතනින් එනවා. නිසුයිතේ යම් දෙයක් ගැන කියන අදහස එතනින් එනවා. ඊළඟට කයිව වලදී අපිට හම්බ වෙන වචන ටිකක් තියෙනවා. ශෂිබුරි දෙස්නේ මේකේ අදහස ගොඩ කාලෙකින් නේ
කියලා කියන. සමහරවල්ට හිසශිබුරි දෙස්නේ කියලත් අහන අවස්ථා තියෙනවා. හිසශිබුරි දෙස්නේ ගොඩ කාලකින්නේ කියන අදහස ඒක ඇතුලේ තියෙනවා. දෙමෝ නොමිමස්කා, මොකක් හරි වත් බොමුද, කෝපි එකක්වත් බොමුද, කෝහි දෙමෝ නොමිමස්කා. අපිත් ඔය වචන පාවිච්චි කරනවා අපේ කයවලදිත්, ඕක පාවිච්චි කරනවා. ඔය ටික ජපන් කයවලදිත් කතාවෙදිත් අපිට දැක ගන්න පුළුවන්. මොචිරොන් 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 කියලා කියන්නේ ඇත්තටම ස්ථිරවම කියන අදහස ඒක ඇතුලේ තියෙනවා. මෝ කායරණයිතෝ, මෝ කායරණයිතෝ, දැන් යන්නත් ඕන කියන අදහස මේක ඇතුලේ තියෙනවා. හරි, ඕනේ. ඔව්, එච්චරයි අපිට හම්බ වෙන වචන මාලාව. අපි ක්ලාස් එකේ ළමයෙක්ව අරගෙන මේ වචන මාලාව නැවත සැරයක් කියලා ඒ ටික ශබ්ද කරන ආකාරය පිළිබඳ මොන හරි ප්‍රශ්න තියෙනවද ඒ ගැන අපි පොඩ්ඩක් බලමු. හරි, ආපහු අපි මුලට යමු. හයි සෙන්සේ. හරි, අපි වචන මාලාව ශබ්ද කරගෙන යමු. ඔමොයිමස් සිතනවා, ඊමස් කියනවා, කචිමස් දිනනවා, මකෙමස් පරදිනවා, අරිමස් තියනවා පවතිනවා, යකුණි තචිමස් ප්‍රයෝජනවත් වෙනවා, උගොකිමස් ගමන් කරනවා, යමෙමස් ඉවත් වෙනවා, කිවොත් සුකෙමස් ප්‍රවේසම් වෙනවා, ්‍රියෝ ගකුෂිමස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙනවා, මුදන නාස්තිකාර නිෂ්පල, පුබෙන්න අපහසු දුස්කර, සුගොයි පුදුමාකාර, හොන්තෝ ඇත්ත, උස බොරු, ජිදෝෂ වාහන, කෝත්සු ප්‍රවාහනය, බුක්ක බඩුමිල, හෝසෝ විකාශනය, නිියුසු ප්‍රවෘති, අනිමේ සජීවීකරණ චිත්‍රපට, මංග චිත්‍රකතා, දෙසයින් නිර්මාණ මෝස්තර, යුමේ සිහිනය, තෙන්සයි ශේෂ්ඨ බුද්ධිමතා, ශියයි තරංගය, ඉකෙන් මතය, හනෂි කතාව, චිකියු පෘථුවිය, සුකි හඳ, සයිකින් මෑතක, තබුන් සමහර විට, කිත්තෝ නිසැකව නොඅනුමානව, හොන්තෝනි ඇත්තටම, සොන්නනි එතරම් එච්චර, නීසුයිත යම් දෙයක් ගැන, සශිබුරි දෙස්නේ ගොඩ කාලෙකින්නේ, දෙමෝ නොමිමස්කා වත් බොමුද, මොචිරොන් ඇත්තටම ස්ථීරවම, මෝ කයරණයිතෝ දැන් යන්න ඕන. බොහොම දවරේ ස්ථා අරිගතෝ ගොසයිමස්. හරි, අන්නේ විදියට ශබ්ද කරන්න ඕනේ. ශබ්ද ප්‍රනන්සියේෂන් වල හසුවන් වල කිසිම වරද්දක් නැහැ. ගොඩක් හොඳට ශබ්ද කරගෙන ගියා. අන්නේ ආකාරයෙන් ශබ්ද කරන්න ඕගලන්ට පුළුවන් වෙන්න ඕන. මේවා කතා කරලා ශබ්ද කරලාම තමයි ඉගෙන ගන්න වෙන්නේ. වෙන විකල්පයක් නැහැ. ඒ කියන්නේ කටහැරලා කතා කරලා තමයි මේවා ඉගෙන ගන්න වෙන්නේ. දැන් ඕගොල්ලෝ N5 එකේ ඉඳලා සමහරවිට දැන් N4 එකට ඇවිල්ලා ඇති. කිසිම දෙයක් කතා නොකර, ජපන් භාෂාව කතා නොකර N5 එක ඔයගොල්ලෝ ඉරි ගහලා පාස් වෙලා එන්න ඇති මේ ක්ලාස් එකට. එතකොට ඉරි ගහලා පාස් වෙලා ආවා, N5 පාස් වෙලා ආවා වගේ නෙමේ. N4 එකට ආවට පස්සේ අපි ඔයගොල්ලන්ට සමහර විට N5 එකේ වචනවත් සමහර කට්ටියට ශබ්ද කරන්න බැරිව ඇති. ඒක හින්දා පුළුවන් තරම් මේ වචන මාලාව ඕගොල්ලොම කියෝ කියෝ ශබ්ද කරන්න ඕනේ. YouTube එකෙත් දාලා ඇති, ඒවැ ශබ්ද අසාගෙන ශබ්ද කරන්න පුළුවන්. එහෙම ශබ්ද කර කර මේවා ඉගෙන ගන්න, එහෙම නැත්නම් ප්‍රනවුන්ස් කරන්න, හත්සුවන් කරන්න උත්සාහ කරන්න. මේක ජපානයට ආවට පස්සේ ඉතාමත් වැදගත් වෙනවා කතා කරන්න. එහෙම නැති වුණොත් කතා කරගන්න බැරි වෙනවා ජපානයට ආවට පස්සේ. ඕගොල්ලන්ව හිර වෙනවා, වචන හරියට කටින් පිට වෙන්නේ නැති වුණාම. හරි, මේක හැමදාම මේ කතාව කියන ඉඳ අපි වැඩි ඒ ගැන මම කතා කරන්නේ. හරි, අපි යන් එහෙනම් අපේ පළවෙනි තියරි එකට. හරි, අපිට හම් වෙන පළවෙනි තියරි එක තමයි මේ ප්ලේන් ෆෝම් එකත් එක්ක තො ඔමුයි මස් කියන තියරි එක. එහෙම නැත්තම් ව්‍යාකරණ පැටර්න් එක ප්ලේන් ෆෝම් එකත් එක්ක තො ඔමුයි මස් කියන පැටර්න් එක. මේකේ නනි නනි කියලා හිතනවා, මෙන්න මේකෙන් අදහස් කරන්නේ නනි නනි මොකක් හරි කියන අදහස්. මොකක් හරි කියලා හිතනවා කියන්න අපිට මේ ග්‍රැමර් පැටර්න් එක භාවිතා කරන්න පුළුවන්.
මේ ප්ලේන් ෆෝම් එක කියලා කියන්නේ මෙතෙන්දී අපි 20 වෙනි පාඩමේ ඉගෙන ගත්ත මේ සරල විවහාරය, සාමාන්‍ය විවහාරය, එක කට්ටි එක එක විදිහට අදහස් කරනවා. සමහර අය කියන සරල විවහාරය කියලා, සමහර අය කියන සාමාන්‍ය විවහාරය කියලා, ඉංග්‍රීසි වලින් කියන ප්ලේන් ෆෝම් එක කියලා. මේ අපි 20 වෙනි පාඩමේ ඉගෙන ගත්ත ප්ලේන් ෆෝම් එක තමයි මෙතෙන්ට දාන්න. ඒකත් එක්ක තො ඔමොයි මස් දාලා අපි යම් දෙයක් කියලා හිතනවා කියන්න මේ වාක්‍ය රටාව භාවිතා කරන්න පුළුවන්. එතකොට මම මෙතන මේ විදිහට සඳහන් කරලා තියෙනවා, යම් දෙයක අනුමානයක් ප්‍රකාශ කිරීමට, එහෙම නැත්නම් තමන්ගේ කිරීමට, යම් දෙයක අනුමානයක් ප්‍රකාශ කිරීමට, පුද්ගලයෙක් පිළිබඳව කෙරෙන විනිශ්චයක් ප්‍රකාශ කිරීමට තෝ ඔමොයි මස් ආකාරයේ වාක්‍ය රටා අපිට යොදාගත හැකියි. මොකක් හරි අනුමානයක්, එහෙම නැත්නම් යම් දෙයක් යම් කෙනෙක් පිළිබඳව කරන විනිශ්චයක් ප්‍රකාශ කරන්න අපිට මේ තෝ ඔමොයි මස් කියන වාක්‍ය ආකාරය භාවිතා කරන්න පුළුවන්. මම මෙතෙන්දි මුලින්ම අරගෙන තියෙන්නේ අනුමානයක් ප්‍රකාශ කරන ආකාරය. බලන්න, අශිතා සමුහිතෝ ඔමොයිමස්. අශිතා, අශිතමෝ, මෙතන ලියන අශිතමෝ සමුහිතෝ ඔමොයිමස්, හෙටත් සීතල වෙයි කියලා හිතනවා. අශිතමෝ සමුහිතෝ ඔමොයිමස්. එතකොට මෙතන මේ ප්ලේන් ෆෝම් එක අරන් තියෙන්නේ මෙන්න මේක. අපි ඉගෙන ගත්ත ඊ විශේෂණයක් සමුයි දෙස් කියන එකේ ප්ලේන් ෆෝම් එක තමයි සමුයි කියන එක. එතකොට ඒ ප්ලේන් ෆෝම් එක තමයි මෙතෙන්ට අරගෙන තියෙන්නේ. එතකොට ඒක අරගෙන මෙතන අශිතා, අශිතමෝ සමුයිතෝ ඔමොයිමස් කියලා හිතනවා. මෙතෙන්දි මේ අනුමානයක් ප්‍රකාශ කරන්න තමයි මේක භාවිතා කරලා තියෙන්නේ. හෙටත් සීතල වෙයි කියලා හිතනවා කියන අදහස. අපි කොහොමද කියන්නේ හෙට වහී කියලා හිතනවා. කාට හරි කියන්න පුළුවන්. අමේගා පුරුතෝ මොයිමස්. හරියට. අමේගා පුරුතෝ මොයිමස්. ඔව්, එහෙම කියන්න පුළුවන්. හෙටත් වහී කියලා හිතනවා. අශිතමෝ අමේගා පුරුතෝ මොයිමස්. එහෙම නැත්තම් දැන් අද අහස බලලා, මං අහස බලලා කියනවා, අමේගා පුරුතෝ මොයිමස්. වහී කියලා හිතනවා. අමේගා පුරුතෝ ඔමොයිමස් කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට මම මෙතන දේවල් ටිකක් ලියලා තිනවා. අම්ම නිදි ඇති කියලා හිතනවා. අහවා ඉමා නෙතතෝ මොයිමස්. ඕ, අම්ම දැන් නිදි ඇති කියලා හිතනවා නේ. අහවා ඉමා නෙතතෝ මොයිමස්. නෙතතෝ මොයිමස්. නිදි ඇති කියලා හිතනවා. අතීත කාලෙන් මේ ප්‍රකාශ කරනවා. එයා දැන් කාල ඇති කියලා හිතනවා. කරේවා ඉමා තබෙත බෙතතෝ ඔමොයිමස්. හරියට හරි. කරේවා කාට හරි පිරිමි ගැහන ළමයිට කියන්න පුළුවන්, පිරිමි කෙනෙක්ගේ එකක් දාලා. කරේවා ඉමා තබෙතතෝ ඔමොයිමස්. එයා ඔහු දැන් කාලා ඇති කියලා හිතනවා. පිරිමි ළමයකට කියන්න පුළුවන් ගැහන් ළමයෙක් ගැන හිතලා. කනෝජවා ඉමා තබෙතතෝ ඔමොයිමස්. මම මේ මගේ ප්‍රේමවන්තේ දැන් කාලා ඇති කියලා හිතනවා. ඒ විදිහට අපිට කියන්න පුළුවන්. තව මෙතන උදාහරණ ටිකක් තියෙනවා. මම මේ ටික වැඩි විස්තර කරන්නේ අපි තව ටිකක් ඉස්සරහට ගියාම තව දුරටත් මේ ක්‍රියාපද දාලා, මේ තෝ ඔමොයිමස් දාලා කට්ටියත් එක්ක කතා කරන්න පුරුදු කරනවා ඊළඟ තව ටිකක් ඉස්සරහට ගියාට පස්සේ. ඒකින්ද අපි මම මෙතනට වැඩි කාල වේලා ගන්න, අපි ටටක් ගාලා ඉස්සරහට යනවා. අනුමානයක් ප්‍රකාශ කරන දෙයක, මොකක් හරි අනුමානයක් ප්‍රකාශ කරන දෙයක නැත යන අර්ථය ප්‍රකාශ කිරීමට අපිට නයි ස්වරූපේ යොදා ගන්න පුළුවන්. මම ඔයගලන්ට කිව්වා අපි නයි ස්වරූපය කියලා මේ හදන්නේ සරල විවහාරයෙන් නැත යන අර්ථය ප්‍රකාශ කරන්න ඉගෙන ගන්න එක තමයි මේ නයි ස්වරූපය කියලා හදන්නේ. එහෙම නැතුව මේ ඒක ඇතුලේ නයෙක් එහෙම ඉන්නවා කියලා හිතන්න හොඳ නැහැ ඕගොල්ලෝ. දැන් අපිට ඒ දවස්වල ලංකාවේදී නයි ස්වරූපය උගන්වනවා කියුවාම මට ලංකාවේ නයි මතක් වෙන්නේ, නයි ස්වරූපය. නයෙක් තමයි ඔලුවට එන්නේ. එහෙම නෙමෙයි, නයි ස්වරූපය කියලා කියන්නේ ජපානයේ නැත යන අර්ථය, සරල විවහාරයේ නැත යන අර්ථය ප්‍රකාශ කරනකොට භාවිත වෙන ස්වරූපය. රයිට්. එතකොට මෙන්න මෙහෙමයි. මිරාසං කොනොනියුසු ඕ ශිත්තිමස්කා කියලා අහනවා. මිරා මහතා මේ පුවත දන්නවද කියලා ඇහුවාම උත්තරේ දෙනවා, ඊයේ ශිරණයිතෝ මොයිමස්. ඊයේ ශිරණයිතෝ මොයිමස්. නැහැ, දන්නේ නැහැ කියලා හිතනවා. එතකොට ශිරි මසෙන් කියන එකේ සරල විවහාරය තමයි මෙතන දාලා තියෙන්නේ ශිරණයි කියලා. ශිරි මසෙන් කියන එකේ සරල විවහාරය තමයි ශිරණයි කියන එක. ඒ සරල විවහාරය මෙතෙන්ට දැම්මා ශිරණයිතෝ ඔමොයිමස්. අපි මෙතන දාන්නේ ප්ලේන් ෆෝම් එකනේ, සරල විවහාරයනේ. ඒක මෙතෙන්ට දැම්මා
ශිරණයි තෝ ඔමොයිමස් කියලා අපිට කියන්න පුළුවන්. නැහැ, දන්නේ නැහැ කියලා හිතනු. අපි කොහොමද කියන්නේ? කන් නෑ කියලා හිතනු. අබේ නයි තෝ ඔමොයිමස්. හරියට හරි. හබේ නයි තෝ ඔමොයිමස්. යන්නේ නැහැ කියලා හිතනු. ඉක නයි තෝ ඔමොයිමස්. ඉක නයි තෝ ඔමොයිමස්. මිලදී ගන්නේ නෑ කියලා හිතනවා. කව නයි තෝ ඔමොයිමස්. හරියට හරි. කව නයි තෝ ඔමොයිමස්. අන්නේ විදිහට අපිට මේ නයි ෆෝම් එක දාලා සරල විවහාරයෙන් නැත යන අර්ථය ප්‍රකාශ කරන්න පුළුවන්. රයිට්. ඊළඟට බලමු. ඊළඟට මේ ප්ලේන් ෆෝම් එකත් එක්ක තෝ ඔමොයිමස් වලින් යම් දෙයක් පිළිබඳ තමන්ගේ පුද්ගලික මතයක් ප්‍රකාශ කරන්න භාවිතා කරන්න පුළුවන්. මෙතෙන්දි වෙන්නේ තමන්ගේ පුද්ගලික මතයක් තමයි මේ ඔමොයිමස් එකෙන් ප්‍රකාශ කරන්නේ. එහෙම තමාගේ පුද්ගලික මතයක් ප්‍රකාශ කරන්නත් මේ තෝ ඔමොයිමස් එක අපිට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. බලන්න. වතෂිවා නිහොන්වා බුක්කගා තකයි තෝ ඔමොයිමස්. වතෂිවා නිහොන්වා බුක්කගා තකයි තෝ ඔමොයිමස්. මම ජපානයේ බඩු මිල වැඩි කියලා හිතනවා. මම ජපානයේ බඩු මිල වැඩි කියලා හිතනවා. මේ මගේ මතය, මගේ මතය. හැබැයි ඇමරිකාවේ කෙනෙක්ට මේක බඩු මිල අඩුයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මගේ මතය, මම හිතනවා ජපානයේ බඩු මිල වැඩි කියලා. එතකොට එතෙන්දි වෙන්නේ මෙන්න මේ තකයි කියන එක. තකයි කියලා කියන්නේ මිල වැඩි කියන එක. මේකේ අපි ආචාරශීලී ව්‍යවහාරය ගත්තොත් තකයි දෙස්, දෙස් කොට සයින් කළා අපි තකයි කියන එක විතරක් ගත්තා. තකයි තෝ උමයිමස්, මිල වැඩි කියලා හිතනවා. ඊළඟට බලමු. වතෂිවා මංගවා ඔමොෂිරොයි තෝ ඔමොයිමස්. වතෂිවා මංගවා ඔමොෂිරොයි තෝ ඔමොයිමස්. මම චිත්‍රකතා සිත් ගන්නා සුළුයි කියලා හිතනවා. මම චිත්‍රකතා සිත් ගන්නා සුළුයි කියලා හිතනවා. හැබැයි වෙන කෙනෙකුට මේක සිත් ගන්නා සුළු නැති වෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා චිත්‍රකතා කියන්නේ කට්ටියට සිත් ගන්නා සුළු දෙයක් කියලා. මෙතෙන්දත් මෙතනදිත් ඕගලන්ට පේනවා ඇති මේ ඔමොෂිරොයි. ඔමොෂිරොයි දෙස් කියන එකේ සරල විවහාරය තමයි ඔමොෂිරොයි කියන එක. ඒක මෙතෙන්ට දාලා ඔමොෂිරොයි තෝ ඔමොයිමස් කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට වතෂිවා කේතයිවා බෙන්රි දතෝ ඔමොයිමස්. වතෂිවා කේතයිවා බෙන්රි දතෝ ඔමොයිමස්. මම ජංගම දුරකථන පහසුයි කියලා කියනවා. එහෙම නැත්නම් ජංගම දුරකථන භාවිතය පහසුයි කියලා හිතනවා කියන අදහස් තමයි මෙතනින් තියෙන්නේ. එතකොට ඕගලන්ට පේනවා ඇති බෙන්රි කියලා කියන්නේ මොන පදයක්ද, මොන මොකද්ද මේ බෙන්රි කියන්නේ? නාකේ යෝෂික. හරියට නාකේ යෝෂික නේ. නාකේ යෝෂිකේ සරල විභාරය හදන්න අපි මොකද්ද කරන්නේ? දෙස් වෙනුවට ද යොදන. හරියට හරි. දෙස් වෙනුවට ද එකතු කරනවා. එහෙම නැත්නම් අපි එතෙන්ට නා කියන එක අයින් කළා. නා කොටස අයින් කළා නේ. නා කොටස අයින් කළා එතෙන්ට ද කියන එක එකතු කරනවා. බෙන්රි ද බවට පත් වෙනවා. එතකොට ඒක තමයි මෙතෙන්ට එකතු කරන්නේ. බෙන්රි දත ඔමොයිමස්. බෙන්රි දත ඔමොයිමස් කියලා අපිට කියන්න පුළුවන්. ජංගම දුරකථනය, ජංගම දුරකථන භාවිතය පහසුයි කියලා හිතනවා කියන අදහස් තමයි එතනින් එන්නේ. ඊළඟට කියනවා යම් දෙයක් පිළිබඳ තමන්ගේ පුද්ගලික මතය ගැන ප්‍රශ්න විමසීමේදී පහත ආකාරයේ භාවිතා කරන්න පුළුවන්. යම් දෙයක් පිළිබඳ තමන්ගේ පුද්ගලික මතය ගැන ප්‍රශ්න විමසීමේදී අපි එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් අහන, ඔයා මොකද හිතන්නේ කියලා, එයාගේ පුද්ගලික මතය, අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට මේක භාවිතා කරන්න පුළුවන්. මෙතෙන්දී අපි කරන්නේ දෝ ඔමොයිමස්කා, දෝ ඔමොයිමස්කා කියන කොටස භාවිතා කරනවා මෙතෙන්. දෝ ඔමොයිමස්කා ප්‍රශ්නයක් අහද්දී අපි කරන්නේ දෝ ඔමොයිමස්කා කියන එක දානවා. ප්‍රශ්නයක් අහද්දී මොකද හිතන්නේ කියන අදහස් තමයි එතනින් එන්නේ. බලන්න. අතරශී කූකෝණ කූකෝණ සුයිතේ දෝ ඔමොයිමස්කා. අතරශී කූකෝණ සුයිතේ දෝ ඔමොයිමස්කා. අලුත් ගුවන්තොටුපළ ගැන මොකද හිතන්නේ? මෙයා උත්තර දෙනවා බෙන්රි දත ඔමොයිමස්. පහසුයි කියලා හිතනවා. ඒක පහසුයි කියලා හිතනවා කියන අදහස එතනින් ඇවිල්ලා තියෙනවා. බෙන්රි දත ඔමොයිමස්. ඊළඟට ඊළඟට වෙනත් කෙනෙක්ගේ අදහස් වලට එකඟ වීමේදීද පහත ආකාරය භාවිතා කරයි කියලා මම මෙතන සඳහන් කරලා තිනවා. කේතයිවා බෙන්රි දෙස්නේ කියලා කියනවා. ඊට පස්සේ අරයා උත්තර දෙනවා වතෂිමෝ සෝ ඔමොයිමස්. වතෂිමෝ සෝ ඔමොයිමස්. මමත් එහෙම හිතනවා.
සෝ ඔමොයිමස්. අරය හිතපු විදිහටම හිතනවා කියන්න අපිට මේ සෝ ඔමොයිමස් එක භාවිතා කරන්න පුළුවන්. වතශිමෝ සෝ ඔමොයිමස් කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට ඔගොල්ලන්ට අහන්න පුළුවන් කොහොමද අහන්නේ? ලංකාව ගැන මොකද හිතන්නේ? මොකද අහන්නේ? ශ්‍රීලංකානු ස්විත නිතුවිත දෝ ඔමොයිමස් කා හරියට හරි. ශ්‍රී ලංකානු සවිත දෝ මොයිමස් කව. ලංකාව ගැන මොකද හිතන්නේ? අපි කොහොමද අහන්නේ? ජපානය ගැන මොකද හිතන්නේ? නිහොන්න නිතුවිත දෝ ඉමස් ඔමොයිමස් කා නිහොන්න සවිත දෝ මොයිමස් කව. එහෙම අහන්න පුළුවන්. කට්ටි හැමෝ ප්‍රශ්නයක් නැහැ. ඔ මේ මයික් එක ඔන් කරලා කතා කරන්නේ. ඒ වෙලාවට ඕන් කරලා කතා කරන්න කමක් නැහැ. ටිකක් මෙතන ජරබර ගාලා සද්දින් ඇහෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක මම අපහසුතාවයක් ඉදිරියට ගල මියව කරන්නේ නැහැ. ඔයගලන්ට කතා කරන්න chance එකක් ලබා දෙන්න. කට්ටියම කතා කරාට කමක් නැහැ. මට නිකන් වැස්සක් වහිනවා වගේ සද්දයක් එක්ක ඇහෙන්නේ. ඒ වුණාට මට මේ වටහා ගන්න පුළුවන් කියන ඒවා. හරි. ඊළඟට කොහොමද අහන්නේ මේ අර ගෑල් ළමයා ගැන? එයා ගැන මොකද හිතන්නේ? එයා ගැන අනෝ කනජෝවා කනෝ ජෝවා වානිපාතේ දාන්නේ. අනෝ කනෝ කනජෝ නෝ සුයිතේ. අනෝ කනෝ ජන සුයිත දෝ මොයි මස්කා. අර ගෑල් ළමයා ගැන මොකද හිතන්නේ? අරයා ගැන මොකද හිතන්නේ කියන අදහස. ඊළඟට ඔහු ගැන, අර පිරිමි ළමයා ගැන මොකද හිතන්නේ? කරේනෝ සුයිතේ දෝ ඔමොයි මස්කා. අනෝ කරේන සුයිත දෝ මොයි මස්කා කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් අනෝ ඔතකොන කොන සුයිත දෝ මොයි මස්කා, අර පිරිමි ළමයා ගැන මොකද හිතන්නේ? ඒ විදිහට අපිට අර වෙන එක්කෙනෙක් ගැන විස්තර දැනගන්න, එයා හිතන විදිහ ගැන දැනගන්න අපිට අහන්න පුළුවන්. එතකොට කියන්න පුළුවන් දැන් ගෑන් ළමයා, අර ගෑන් ළමයා ගැන මොකද හිතන්නේ කියලා ඇහුවා. ගොඩක් කරුණාවන්තයි කියලා හිතනවා. කොහොමද කියන්නේ? සින්සෙසු දතෝ මොයිමස්. ඊළඟට එයා ගොඩ ලස්සන කෙනෙක් කියලා හිතන කොහොමද? කිරෙයි දතෝ මොයිමස්. අන්න එක එන්න ඕනි. සමහර කට්ටේ කිරෙයි ඔමොයිමස් කියලා කියනවා. එහෙම වැරදි. මේ කිරෙයි කියන පදේ මොන පැත්තටද යන්නේ? මොන විශේෂණයක්ද කියලා ටට්ටක් ගාලා ඔළුවේ දැන් ප්‍රොසෙස් වෙන්න ඕනි. ප්‍රොසෙස් වෙලා එහෙනම් මෙන්න මේ විදිහට යන්න ඕනි කියලා ඕගොල්ලන්ගේ ඔළුවට එන්න ඕන. රයිට්. ඒක දැන් ඊළඟට මම ප්‍රැක්ටිස් කරවනවා. හරි. හරි. ඊළඟට තියෙන්නේ ඒක ප්‍රැක්ටිස් කරන්න. මේකේ මොන හරි ප්‍රශ්න තියෙනා ඉන්නවද? ඊළඟට මම ඕගොල්ලන්ට කිව්වා 20 වෙනි පාඩම කියන්නේ ඉතාමත් වැදගත් වෙන පාඩමක්. අපි N5 එකේ ඉඳලා N5 එකේ ඉගෙන ගත්තේ වේ සාරාංශය මං 20 වෙනි පාඩමේදී ඕගොල්ලන්ට කියලා දුන්නා. අපි මේ නයි ෆෝම්, තා ෆෝම්, ඊළඟට මොනවාද නයි ෆෝම් තා ෆෝම් ওই විදිහට ෆෝම් වලින් හැදුවේ. ඊට පස්සේ ඩික්ෂනරි ෆෝම් කියලා අපි හැදුවේ. මේ සරල විවහාරය හදන්න තමයි මේ අපි උත්සාහ කරේ. මොකද මෙතනින් එහාට අපිට දිගටම වැදගත් වෙන්නේ සරල විවහාරය කියලා මම ඕගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා. රයිට්. එතකොට අපි මෙන්න මේ විදිහට සරල විවහාරය හැදුවා. දැන් සුයි මස් එක ගත්තොත් එතන මේ විදිහට පළවෙනි කාණ්ඩය හැදුවා. සුයි මස් එක සු උනා, ඒකේ නැත යන අර්ථයේ සුවනයි උනා. ඊළඟට ඒකේ අතීත කාලය ඇත යන අර්ථයේ සුත්ත උනා. ඊළඟට ඒකේ අතීත කාලය නැත යන අර්ථයේ සුවනකත්ත උනා. හරි. දැන් අපි කරන්නේ සරල විවහාරයේ දැම්මා. ඒකේ තමන්ගේ අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. අපි කොහොමද කියන්නේ දැන් දුම් කියන කෑල්ල මට අවශ්‍ය නැහැ. උරනවා කියලා හිතනවා. දුම් උරනවා කියලා හිතනවා. කොහොමද කියන්නේ? උරනවා කියලා හිතනවා. සුයිමස් නේ සෙන්සේ උරනවා. ඔව් ඒකේ හිතන දිනා ඩික්ෂනරි ෆෝම්. තුවා. ඔව් සුත්තේ සුත්තතෝ මොයිමස්. නෑ. ඒක ඇත වර්තමාන ඇත ගන්නද? ආ සු වර්තමාන ඇත යන අර්ථය. ඔව්. සූතෝ ඔමොයිමස්. සූතෝ ඔමොයිමස්. උරන් නැහැ කියලා හිතනවා. සුවනයිතෝ ඔමොයිමස්. ඉරුවා කියලා හිතනවා. සුත්තතෝ ඔමොයිමස්. ඉරුවේ නැහැ කියලා හිතනවා. සුවනකත්තතෝ ඔමොයිමස්. හරි. ලිව්වා කියලා හිතනවා. කකුතෝ ඔමොයිමස්. ගොමෙන් නැසයි. ලියනවා කියලා හිතනවා. කකුතෝ ඔමොයිමස්. ලියන්නේ නැහැ කියලා හිතනවා. කකනයිතෝ ඔමොයිමස්. ලිව්වා කියලා හිතනවා.
書いたと思います。書いたと思います。理由ねえ、言ってな。買わなかったと思います。買わねめ。書かなかったと思いま書す。かなかったと思います。はい。いや、ビシー、キヤラヒテノ急ぐと思います。ア。急が、急が。ビシーでメイクアップキャネムか、イクマンカノネ。イクマンカノキヤヒテノア。急ぐと思い急まぐす。と思います。急がないと思います。急いだと思います。急がなかったと思います。ウォーマダイ、イランと話します。話すと思います。話さカタ、ない。マンエキシングルテーロンキャナ、カタカラナキラヒトノ、オ。話さないと思います。カタカラナキラヒトノ。話した。話したね、先生。お話した。話したと思います。カタカラキラヒトノ。話しなかったと思います。話しねめ。話さなかったと思います。話せ話ない。さ、話さ、話さ、話さなかったと思います。話せなかったと思います。カタケレネキーラヒトノハリ。いや、Randy Nevatila、Randy City アキーラヒトノ。Randy City アキーラヒトノ。待つと思います。Randy City ネキーラヒトノ。待たないと思います。Randy City アキーラヒトノ。待ったと思います。レンディーシティエネキエラヒトノ。待たなかったと思います。またなかったね。待たなかったと思います。はい。メレノワキエラヒトノ。死にます。あ、死に、し、死ぬ。死ぬと思います。メルニネキエラヒトノ。あ、死。メレニネニ、アナガタカリ、ワルタマナガタ。メルラ、メリン、メルネ、メルネネ、ね、メリンネネキーラヒトノ。死ぬ、死なないと思います。メルナキーラヒトノ。死なない、あ、死な、死ぬ、死ぬ。あやね。死ぬ、死ぬ、死ぬ。お、カウラルダウグラ。次死んかな。だ。死んだ。死んだと思います。死んだと思います。死んだと思います。死メルネネキエラヒトノ。な、死死ななねかっね。たと思います。死ななしかっなたなかったと。と思いまと思す。います。イランが、だ、マイクオフからに行なかったや。だ、メアウィタライメテンディケン、マハモトマイランがパルヘッパルヘッタ、チャンスがでのは。マイクオフからに行なかったや。マイクオフからに、オグルエがプロナウスからね。オグランタカテネがプロナウスからね。イタシメテンディ。オグランエがプロナウスからね。ウェルディナ、エヴェルディハダガンのボルワ。はい。イランが。遊ぶと思います。セルラムカルナケルヒタナセは、ンランカラノキエラヒトノア、センランカラニネキエラヒトノア、遊ばないと思います。センランカラキエラヒトノア、遊んだと思います。センランカレネキエラヒトノ遊ばなかったと思います。ア、キヨワナキエラヒトノア、読むと思います。キヨワネネ、キヨワネネキエラヒトノア、読まないと思います。キエワキエラヒトノア、読んだと思います。キエウエネキエラヒトノ。読んだと思います。メルマナ。読まなかったと思います。読まなかったと読思まいなまかったす。と思います。ハリ。取ると思います。ね、トルトルマキエラガンノ。ガンノアキエラヒトノ。ガンナギリってのは取らないと思います。取ったと思います。取ったと思います。取らなかったと思います。ハリラリ、マーシャさん、ありがとうございます。ありがとうございます。ハリ、アンネヘマダマイ、イスラテヴィラカティアテカタガランノ、ウェルディヴェルディハダガンポロアビ、ウェルディヴェルディハダインタバイ、イスラテネメノダンナバシャワ、アマーウバシャワ、ウィディアウェルディヴェルディハダゲネ、ウェルディハダニ、イスラテノ。デン、オグランテロネ、ダピイギネガタサラリバハリ、ウェデガタム、メテニンヤハテ、メンメサラリバハリ、イスラテ、イタマタタガタネトバタガラ、ඔලුවේ මේක ප්‍රොසෙස් වෙලා ඇත නැත යන අර්ථ අතීත කාල ඇත යන අර්ථ නැත යන අර්ථ ඒවට අට්ටක් ගාලා ප්‍රොසෙස් වෙන්න ඕන රයිට් はい、先生。
හරි ප්‍රියංගිකාකන්ට අවස්ථාව දෙන්න. හරි ප්‍රියංගිකාකන් දෙවෙනි කාණ්ඩේ කනවා කියලා හිතනවා කොහොමද කියන්නේ? Taberuto omoimasu. අබේරුතෝ මොයිමස් කන්නේ නෑ කියලා හිතනවා. Tabenna nai to omoimasu. කෑවා කියලා හිතනවා. Tabeta to omoimasu. කෑවේ නෑ කියලා හිතනවා. Tabenakatta to omoimasu. නිදි කියලා හිතනවා. Neruto omoimasu. නිදි නෑ කියලා හිතනවා. Nenai to omoimasu. නිදිය ගත්තා කියලා හිතනවා. Netta to omoimasu. නිදිය ගත්තේ නෑ කියලා හිතනවා. Nenakatta to omoimasu. බොහොමදයි. ඊළඟට තුන්වෙනි කාණ්ඩේ සිමස් කරනවා කියලා හිතනවා. Suruto omoimasu. කරන්නේ නෑ කියලා හිතනවා. Shinai to omoimasu. කළා කියලා හිතනවා. Shita to omoimasu. කළේ නෑ කියලා හිතනවා. Shinakatta to omoimasu. හරි. එනවා කියලා හිතනවා. Kuruto omoimasu. එන්නේ නෑ කියලා හිතනවා. Konai to omoimasu. ආවා කියලා හිතනවා. Kita to omoimasu. ආවි නෑ කියලා හිතනවා. Konakatta to omoimasu. බොහොමදයි ප්‍රියංගිකා සාරි ගතවසයිමස්. Arigato gozaimasu, Sensei. හරි අන්නේ විදිහට ටැට්ටක් ගාලා වර්ණ ගන්න පුළුවන් වෙනවා. ප්‍රියංගිකා සං හොඳයි පොඩ්ඩක් හොඳට හිතලා බලලා චුට්ටක් වෙලාව ගත්තා හිතලා බලලා උත්තර දුන්නා. ඒ විදිහට ලස්සන්ට කරගෙන යන්න ඕනේ. ටැට්ටක් ගාලා වර්ණ ගා ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට ඊළඟට මම ගත්තා පාලිත සංනේ. පාලිත සං පාලිත Sensei, වීරසිංහ. hi හරි Sensei. තියනවා කියලා හිතනවා. Aruto omoimasu. අරුතෝ මොයිමස් නැහැ කියලා හිතනවා. Naito omoimasu. තිබුණා කියලා හිතනවා. Attato omoimasu. තිබුණේ නැහැ කියලා හිතනවා. Aranagattato omoimasu. චිගයිමස් වැරදි. Nakattato omoimasu. Nakattato omoimasu. නකත්තතෝ මොයිමස් හරියටයි. එහෙම වැරදෙන්න පුළුවන් පාලිත සං. ඒක දැන් එතන එක සැරයක් වැරදුනාට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඒ වැරද්ද ආපහු නොවෙන්න වැරද්ද හදාගන්න පුළුවන් නේ. අපිට දැන් license අපිට හිතෙන්නේ අරණකත්ත කියලා හිතෙන්නේ. හැබැයි ඒක නෙමේ, මේක නකත්ත කියන එක තමයි එන්න ඕනේ කියලා දැන් පාලිත සං ආයිත් ඔය වැරද්ද කරන්නේ නැහැ. එක සැරයක් වැරදුනාට පස්සේ ආපහු ඒ වැරද්ද කෙරෙන්නේ නැහැ. සමහරවිට එකක් දෙකක් වැරදෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා තමයි අපි මේක හදාගන්න ඕන. හරි ආපහු සැරයක් අපි ගියමු. තියනවා කියලා හිතනවා. auto omoimasu අරුතෝ මොයිමස් නැහැ කියලා හිතනවා. naito omoimasu තිබුණා කියලා හිතනවා. あったと思います。තිබුණේ නැහැ කියලා හිතනවා. なかったと思います。හරියට හරි. පාලිස ありがとうございます。ありがとうございます。先生。හරි. ඊළඟට රන්මලී සං. රන්මලී සං. はい。රන්මලී සං. අපි කොහොමද කියන්නේ මෙහෙම. විශාලයි කියලා හිතනවා. ඕකී と思います。ඕකී と思います。දැන් අපි කරන්නේ මෙතෙන්දි දෙස් කොටස භාවිතා කරන්නේ. ඕකී と思います。විශාල නෑ කියලා හිතනවා. ඕකී කුණයි と思います。ඕකී කුණයි と思います。විශාල වුණා කියලා හිතනවා. ඕකී かったと思います。විශාල උනේ නෑ කියලා හිතනවා. ඕකී කුණかったと思います。බොහොමදයි. ありがとうございます。ランマリーさん。ありがとうございます。Right. ඊළඟට හැමෝම chance එක දෙන්න ඕනේ. දැක්කිනුට එක ගාන පොඩ්ඩක් දෙන්න. හයි, රේනු සං. මෙතන ඊළඟ එක. ලස්සනයි කියලා හිතෙනවා. Hi. හරි. කිරෙයි කියන එකේ සරල විවහාරය මොකද්ද? මතකද? Kirei da to omoimasu. හරියට හරි. කිරෙයි දතෝ ඔමොයිමස්. කිරෙයි දතෝ ඔමොයිමස්. ඒක සරල විහාරයේ දා. එතකොට අපිට කියන්න පුළුවන් කිරෙයි දත ඔමොයිමස්. හයි. ලස්සන නැහැ කියලා හිතෙනවා. Kirei janai to omoimasu. හරියට හරි. කිරෙයි ජනයි තෝ ඔමොයිමස්. ලස්සන නැහැ කියලා හිතෙනවා. ලස්සන වුණා කියලා හිතෙනවා. Kirei da kirei datta to omoimasu.
බොහොමදයි. කිරෙයි දත්ත තෝ මොයිමස්. ලස්සන වුණා කියලා හිතනවා. ලස්සන වුණේ නැහැ කියලා හිතනවා. කිරේ ජා නකත්තා තෝ මොයිමස්. බොහොමදයි. කිරේ ජනකත්ත තෝ මොයිමස්. අපි මුල්ම කාලේ අපිට එහෙම කියන්න පුළුවන් ඈ. කිරේ ජා නකත්ත තෝ මොයිමස් කියලා කියන්න පුළුවන්. හැබැයි ඕක සාමාන්‍ය ජපානයේදී ඒගොල්ලෝ එක දිගට කියවීගෙන යනකොට කිරේ ජනකත්ත තෝ මොයිමස්, කිරේ දත්ත තෝ මොයිමස් කියලා ඒ විදිහට ටිකක් එක දිගට වගේ කියවෙනවා. දැන් පුරුදු වෙන කාලේ ওই විදිහට කිව්වට කමක් නැහැ. හයි රේනු සාරිගත උසයිමස්. අරිගතෝ ගොසයිමා සෙන්සේ. ඔව් බොහොම හොඳයි. ඊළඟට ඔන්න හරි. අමේ වැස්ස තියෙන. අමේ දෙස්. මේක අපි කොහොමද කියන්නේ වැස්ස කියලා හිතනවා. අමේ දා තෝ මොයිමස්. අමේ දතෝ මොයිමස්. වැස්ස නැහැ කියලා හිතනවා. අමේ අමේ ජනයි තෝ මොයිමස්. අමේ ජනයි තෝ මොයිමස්. වැස්ස වැස්ස කියලා හිතනවා. වැස්ස තිබුණා කියලා හිතනවා. කොහොමද කියන්නේ? අමේ දත්තා තෝ මොයිමස්. අමේ දත්ත තෝ මොයිමස්. වැස්ස නැති වුණා කියලා හිතනවා. අමේ ජනකත්තා තෝ මොයිමස්. හරි හරි. බොහොම හොඳයි දිලින්සා. අරිගතෝ සයිමස්. රයිට්. ඔන්න ඔය විදිහට දැන් අපි කරේ මේ අපි පහුගිය පාඩම්වල ඉගෙන ගත්ත සරල විවහාරයම තමයි මේ පහුගිය 20 වෙනි පාඩමේ ඉගෙන ගත්ත ඒ පාඩමේ ඉගෙන ගත්ත අපි වචන ටිකම තමයි මම මේ පැත්තේ කොටස අයින් කරා. ඕගොල්ලන්ට මතකද කියලා බලන්න. මේ පැත්ත කොටස අයින් කරලා ඕගොල්ලොත් එක්ක කට්ටියත් එක්ක ප්‍රැක්ටිස් කරෝබ එක තමයි කරේ. එතකොට ඕගොල්ලන්ට තේරෙනවා ඇති දැන් සරල විවහාරයේ වැදගත්කම. මෙන්න මේ විදිහට අපි ප්‍රැක්ටිස් කරේවා. ඕගොල්ලන්ට පුළුවන් මේක පුළුවන් නම් විතරක් කරන්න. මේක අනිවාර්ය නැහැ. අර මම දීපු ක්‍රියාපද ටික ඔක්කොම දාලා ඊට පස්සේ නා විශේෂණ, ඊ විශේෂණ, නාම පද, මෙන්න මේ මන් දීපු උදාහරණ ටික ඔක්කොම දාලා මේ තෝ ඔමොයි මස් එක වාක්‍ය ටික ලියන්න පුළුවන්. එතකොට ඕගලගේ අතට එනවා නා විශේෂණයක් આવොත් මේක ද තෝ ඔමොයි මස්, ඊට පස්සේ නාම පදයක් આવොත් ද තෝ ඔමොයි මස් වෙන්න ඕනි කියලා ඒවා අතට එනවා. ඉබේම අතට එනවා. මේවා ලියලිය ප්‍රැක්ටිස් කරාම වෙලාව තියන අය, වෙලාව තියන අය සහ ජපන් භාෂාව තවදුරටත් හොඳට ඉගෙන ගන්න ඕන අය මේවා ලියලිය ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රියාපද ටිකත් ඒ විදිහට ලියලිය ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. අතීත කාල ඇත යන අර්ථ, සෝරි, වර්තමාන ඇත යන අර්ථ, නැත යන අර්ථ, අතීත කාල ඇත යන අර්ථ සහ අතීත කාල නැත යන අර්ථ වලින් කොහොමද මේවත් එක වර නැගිලා මේ තෝ ඔමොයි මස් කියන වාක්‍ය ගොඩ නැගෙන්නේ කියලා ඔයගලන්ට ලියලිය ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. රයිට්. ඔන්න විදිහට අපි පළවෙනි තියරි එක ඉගෙන ගත්තා. ඒකට ලොකු වෙලාවක් ගියා නේ. හරි. දැන් ඕගලන්ට කරන්න පුළුවන් මිනෝ නියොංග පොතේ 21 වෙනි පාඩමේ රෙන්ෂෝ බී කොටසේ තියෙන 1 සිට 5 දක්වා ප්‍රශ්න ටික කරගෙන එන්න පුළුවන්. මේක අපි අපේ ඔන්ලයින් පන්තියේදී මේකට පිළිතුරු සාකච්ඡා කරනවා. මේ රෙන්ෂෝ බී කොටසේ 1 සිට 5 දක්වා ප්‍රශ්න ටික තමයි මෙන්න මේ ටික. මේ තියෙනවා මේ මිරා සංවා කයිගි සිත්සුනි ඉමස් කියන එක. මේ මිරා සංවා කයිගි සිත්සුනි ඉරුතෝ ඔමොයිමස්. මේ ඉමස් කියන එකේ සරල විවහාරය ප්ලේන් ෆෝම් එක ඉරු බවට පත් වෙනවා. ඉරුතෝ ඔමොයිමස් වෙලා තියෙනවා. ඒ විදිහට ඕගොල්ලන්ට මෙන්න මේ ක්‍රියාපද ටික දැන් ක්‍රියාපද තියෙනවා, නාම පද තියෙනවා, ඊ විශේෂණ තියෙනවා, නා විශේෂණ තියෙනවා. ඒවා වර නගලා මේ තෝ ඔමොයිමස් එක වාක්‍ය නිර්මාණය කරන්න තියෙන්නේ. මේ ටික කරගෙන එන්න එක ඊළඟට මේ දෙවෙනි එකත් කරන්න පුළුවන්. මම ඒව ගැන කියන්න යන්නේ අපි ඊළඟ දවස් සාකච්ඡා කරනවා. ඊළඟ දවස් කියන්නේ ලබන සතියේ බදාදා පන්තියේදී මේවා සාකච්ඡා කරන දෙක, තුන්වෙනි එක, මේක හතරවෙනි එක සහ මෙන්න මේ පස්වෙනි එක. මේ ඔක්කොම තෝ ඔමොයිමස් එක්ක දාලා වාක්‍ය ගොඩනගන්න තියෙන්නේ. ඒ ටික කරගෙන එන්න. මේවා මේ පහ අනිවාර්යයෙන්ම කරගෙන එන්න ඕනේ. මේවා කරගෙන එන්නේ නැතුව මේ අනිවාර්යයෙන්ම කරන්න කියන ඒවා කරන්න නැතුව ඕගොල්ලන්ට භාෂාව දිනු කරගන්න අමාරු වෙයි. ඕගොල්ලෝ සමහර විට කතා කරගන්න පුළුවන් වෙයි. හැබැයි සමහර තැන්වලදී ග්‍රැම පොඩි වැරදි වැරදි සිද්ධ කර කර කතා කරන්න වෙන්න පුළුවන්. ඒකෙින් ද මේ අනිවාර්යයෙන්ම කරගෙන එන්න කියන ඒවා කරගෙන එන්න. මොකද දවස් 4-5ක් තියෙනවා. ඒ ටිකත් එක්ක මේවා අනිවාර්යයෙන්ම කරගෙන එන්න කියන ඒවා. ඊට පස්සේ මේවා අපි හර වැරදි බැලුවාම ඕගොල්ලන්ට වැරදිච්ච තැන් ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට ඒ වැරදි හදාගෙන රතු පෑනින් කපලා වැරදි හදාගෙන ඒව ආපහු සිදු නොවන විදිහට හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරි. ඊළඟට අපි කරන්නේ
රෙන්සු සී කොටස භාවිතා කරලා මේ ඔන්ලයින් පන්දිදි කතාව පුහුණුවීම සිද්ධ කරනවා. හරි. අපි දැන් මේ වෙනකම් ඉගෙන ගත්ත තෝ ඔමොයි මස් එක කොහොමද අපි කයිවවලදී කතාවේදී භාවිතා වෙන්නේ කියලා අපි ඊළඟට බලමු. බලන්න. හයි. ඡන්ද විමලසන්. මෙතන තියෙනවා ඒ කියන එක නම මෙහෙම කියනවා. ඉන්තානෙත්තුනි සුවිතේ දෝ ඔමොයි මස්කා කියලා අහනවා. ඒකේ අදහස මොකක්ද? ඉන්ටර්නෙට් එකේ ඉන්ටර්නෙට් එක ගැන සුවිතේ. ගැන ඉන්ටර්නෙට් එක ගැන දෝ ඔමොයි මස්කා මොකද මොකද හිතන්නේ? හිතන්නේ ඉන්ටර්නෙට් එක ගැන මොකද හිතන්නේ කියලා හිතන්නේ මේ ඒ කියන එක්කෙනා අහනවා. මෙන්න මේ දෙන්න තමයි ඉන්නේ. මේ ඒ කියන එක්කෙනා අහනවා ඉන්ටර්නෙට් එක ගැන මොකද හිතන්නේ කියලා මෙන්න මෙයා අහනවා. එතකොට මෙයා B කියන එක්කෙනා උත්තර දෙනවා සෝ දෙස්නේ. සෝ සෝ දෙස්නේ දෙස්නේ කියන එක සාමාන්‍ය ජපානයේ ඒගොල්ලෝ භාවිතා කරනවා. අපිත් කියනවා ඒක තමයි. මේගොල්ලෝ පොඩ්ඩක් කල්පනා ඒකයි කරන්න. එහෙම නැත්තම් කල් මරන්න හිතන්න ගන්න පදයක් මේක. අර කල් මරලා කල්පනා කරන්න ගන්න පදයක් තමයි සෝ දෙස්නේ කියන එක. සෝ දෙස්නේ කියලා එයා පොඩ්ඩක් කල්පනා කරලා කියනවා. බෙන්රි දෙස්කා බෙන්රි ඩෙස්ක් සුකයි කතානි කියොස්කේ න කෙරෙබා නරණයි තෝ ඔමොයිමස්. මස් ඒකේ අදහස මොකක්ද? සුකයි කතා කි බෙන්රි දෙස්ගා කියලා කියන්නේ පහසු කෙනෙක් නම. පහසු වුණා මේ ඉන්ටර්නෙට් කියන එක පහසු නමුත් පහසු කියලා මෙයා නමුත් දානිපාත මෙතෙන්ට ආවහම පහසු නමුත් කියන අදහස ඇවිල්ලා තිනවා. ඊළඟ සුකයි කතා. සුකයි සුකයි කතා කතා කියලා කියන්නේ මොකක්ද? කවුරු හරි කියයි. පාවිච්චි කරන ආකාරය. හරි හරි. පාවිච්චි කරන ආකාරයට අපි කියන සුකයි කතා කියලා. මොකක් හරි එකක් එක්ක නනි නනි කතාත් එක්ක මොකක් හරි කරන ආකාරය ගැන අපිට කියන්න පුළුවන්. අපි කිව්වොත් තබේ කතා කියලා ඒකේ අදහස කන්න විදිය මන විදිය මන කන ආකාරය විදිය මන ආකාරය. අපි කිව්වොත් යොමි කතා කියලා කතා කියවන විදිය කියවන කියවන විදිය. විදිය. කොහොමදයි කියවන විදිය. අපි ලිව්ව අපි කිව්වොත් එහෙම කකි කතා ලියන විදිය ලියන විදිය ලියන විදිය. හරියට හරි. අන්න එහෙම නනි නනි කතාත් එක්ක මොනවා හරි කරන විදිහ ගැන තමයි නිරූපණය වෙන්නේ. එතකොට සුකයි කතා කියලා කියන්නේ පාවිච්චි කරන කරන විදිය ආකාරය පිළිබඳව කියොත්සුකේ නකරෙබා නරණයි තෝ ඔමොයිමස්. ඒක අදහස මොකක්ද? කවුරු හරි කියන්න පුළුවන්. පරිස්සමින් කරන ඒතන හරියට හරි. ඔව් පරිස්සම් විය යුතුයි කියොත්සුකේ නකරෙබා නරණයි. නරණයි කියන කාරු පස් යුතුයි කියන අදහස. පරිස්සමෙන් කළ යුතුයි පරිස්සම් විය යුතුයි කියලා හිතනවා. කියොත්සුකේ නකරෙබා නරණයි තෝ ඔමොයිමස්. මේ පාවිච්චි කරන ආකාරය පිළිබඳව පරිස්සම් වෙන්න ඕන කියලා හිතනවා. ඊට පස්සේ ඒ කියන එක්කෙනා කියනවා වත්තු සංවාදෝ ඔමොයිමස් කා කියලා අහනවා. ඒකේ අදහස මොකක්ද හිතන්නේ? ඔව් වත්තු සම් මොකද හිතන්නේ? වත්තු සම් මොකද හිතන්නේ කියලා අහනවා. ඊට පස්සේ වත්තු සම් කියනවා සි වතසි මොසෝ ඔමොයිමස්. මමත් එහෙම හිතනවා. හරියට හරි. මමත් එහෙම හිතනවා කියලා කියනවා. මෙතන තුන් දෙනෙක් අතර තමයි මේ කයුව එක යන්නේ. ඒ වුණාට අපි තුන් දෙනෙක් ගන්න. අපි පොඩ්ඩක් දෙන්න දෙන්න මේ කරගෙන යා. ඒ කියන එක්කෙනා එක්කෙනෙක් වෙන්න අර B සහ C එක්කෙනෙක් වෙන්න. හරි. දැන් මෙතන මම වෙනවා A. චන්ද විමල සං වෙනවා B. B සහ C වෙනවා. හරි. ඔන්න පටන් ගමු. ඉන්තානෙත්තුන සුවිතේ දෝ ඔමොයිමස් කා? පැංගි දෙස්කා සුකයි කතානි කියෝ සුකේ නැකෙරෙබා නරණයි තො ඔමොයිමස් වත්තු සංවාදෝ ඔමොයිමස් කා? වතෂි මෝ සෝ ඔමොයිමස්. හරි හරි. ඊළඟට මෙන්න මෙතන තියෙනවා අතරශී කූකෝ අලුත් ගුවන් තොටුපළ ගැන මොකද හිතන්නේ කියලා අහනවා. එතකොට මෙයා මොකද කියන්නේ? මෙයා කියන කිරෙයි දෙස් කිරෙයි ඔව් දෙස් ලස්සනයි. ලස්සන නමුත් කිරෙයි දෙස් ගා ලස්සන නමුත් එයා මොකක් හරි කියන්න ඕනේ මෙතන.
交通が交不便通です。が便利です。便。不便キャラ不便、不便です。交通キャラキャニプロワーハネ、ガマナガマネ、メガゴダ、ドスカラテナカタマティネトゴダ、メガワントトゥプルテアナティーナ、ガマナガマネカランティーナ、マーゲーヴェンナプルワ。マーゲーキャニメタナタマイステーションネグ。メタネステーションネグ。メイステーションネグランインドラ、エアポートテカティアナ、ゴドトゥクドラキャノン、サマニン、ランカイワギ、ランカイティステーションネグランインドラ、エアポートテカティアナ、サマニン、ジャパニワゲーナウィンネ、エアポートテカエアポートテカタマイテンハブベカビディレクリアカンメイテンイテンイテンイオコマハイウェイバスティカアランベノイランテレイルウェイラインティカオコマアランベネエアポートテカラギエビディレタマイサマニジャパニヘディラティンベイアペイワゲラトロルプランインネティヒンダエハリタヤンハリタバスティカカカネネハイウェイバスティカカカテイスレヘンヤンネデンジャパニハイウェイバスティカトコミヤンネエアポートテカイスレヘンネメテネメタナステーションネカメタナティーンダメティーラメテンディアナゴッドロコードラキャノンインダメコツプラワガマナガマネあまりね。ティカクムカフュベンキラギア不便です。ああ、パーソン。アパハスアパハスウィキラヒトノワキラキャノネアコホマデトキアンキレイですがきれいですか。ココツツが、が不便と思い不便と思いますけど、トゥアレディ。不便キャラキャンモノビシューションやん。なげよし、おな、えっと、これ。お弁だと思いま不す。便だ思いま不便だと思います。あす。不便だと思と思いますいけます。ど、エカテアンのね、と思いますけど、エカテアンね、と。不便だ不と思便いだまとす。思います。はい。メテンダダーニモカデメ、イリガハルティンタンタタメダーのね。きれいですが、綺交麗です通がが、不便だと不思い便まだす。と思います。はい、おなまん、プラスにあの。新しい空港についてどう思いますか？綺麗です。無理もめきやりんの、ボタガミ。そうですね、きにきそうにですね。綺麗ですが、交通が不便だと思います。ワットさんはどう思いますか？私もそう思います。はい。おね、イーランゲケ。イーランゲケディアハね。最近の子供。あ、最近の子供。最近の子供ゲーラギャルのか。ギャンフランディ最ケアダンス。近の子供。マタカディーラマインコーマお。ル。මෑ තකදී ඉපදුන ළමයි දැන් අපේ ළමයි. ලංකාවේ කියන්නේ මේ 2000න් පස්සේ ළමයි කියලා ළමයින්ට බයින් ඒ වගේ මේ මෑ තකදී ඉපදිච්ච ළමයි ගැන මොකද හිතන්නේ කියලා මෙයා අහනවා. එතකොට මෙයා සෝදෙස්නේ කියලා උත්තර දෙනවා මොකද්ද කියන්නේ යොකු よく勉強します。勉あま強りしますが、あまり、本を読みません。そう、えっとこれ、api 読みませんけさらに言わはれ読ま読まないみたいなことだねと。と思います。おう、api で散歩のわけきやんばらそうですね。そうですね。よく勉強します。しますあが。ましますが、あまり本を読まないと思います。おう、そうですね。ええかたまえに。ほんだってパーダンワイドカラン、ナムウ、ウェディア、ポッキヨワンネネキヨラヒトノ。あまり本を読まないと思います。ウェディア、ポッキヨワンネネキヨラヒトノは、読まないと思います。アンネビディラピテキアナプルワ。はい。あ、マンデン A ウェノ、チャンドゥビマルサンウェノ、B。はい。アビメンパタンガモ。最近の子供について、どう思いますか？そうですね。よく勉強しますが、あまり本を読まないと思います。ワットさんはどう思いますか？私もそう思います。はい。ありがとうございます。チャンネル見まりす。がとうございます。はい。おんのいでるだめ。
අපි මේ ටික ප්‍රැක්ටිස් කරන්නේ. ඊළඟට ඕගොල්ලන්ට මෙතනින් හැම එක්කෙනාම තමන්ගේ දෙයක් හදාගෙන තියාගන්න, තමන්ගේ දෙයක් හදාගෙන තියාගන්න. ඕගොල්ලන්ට අහන්න පුළුවන් ලංකාව ගැන මොකද හිතන්නේ, ශ්‍රී ලංකාන සීත දෝ මොයිමස්කා කියලා අහන්න. සෝ දෙස්නේ කියලා ඔයගලන්ට කල්පනා කරලා මොකක් හරි ලස්සන දෙයක් හදාගන්න. මේ ලස්සන නමුත් කිරෙයි දෙස් ගා බඩු මිල වැඩිනේ, බුක්කගා තකයි තෝ මොයිමස්, බඩුවල මිල වැඩි කියලා හිතනවා. එනතන් ජීවත් වෙන්න බෑ කියලා හිතනවා. ඔය වගේ ලස්සන එකක් හදාගන්න ලංකාව ගැන මොකද හිතන්නේ. ඊළඟට එක්කෙනෙකුට අහන්න පුළුවන් ජපානි ගැන මොකද හිතන්නේ. ඊළඟට ඔයාගේ මල්ලි ගැන මොකද හිතන්නේ, නංගි ගැන මොකද හිතන්නේ, ඔයාගේ ගෙවල් ගැන මොකද හිතන්නේ, ජපානයේ තියෙන මොකක් හරි පළතුරක් ගැන අහලා, බුදෝ, ජපානයේ තියෙන බුදෝ එක අහලා බුදෝ ගැන මොකද හිතන්නේ, ජපානයේ තියෙන ඕගොල්ලෝ පිරිමිලා මේ වාහනයක් ගැන අහලා, මෙන්න මේ වාහනය ගැන මොකද හිතන්නේ. එතකොට කියන්න පුළුවන් ගොඩක් ඒක ඒක ලස්සනයි, එහෙම නැත්නම් ඒකේ ෆැසිලිටීස් වැඩි, හැබැයි මිල වැඩි කියලා හිතනවා. ඒ වගේ මොකක් හරි දෙයක් හදලා ඕගොල්ලන්ට මේකේ කියන්න පුළුවන්. ඒ වගේ තමන් එකක් හදලා කියන්න උත්සාහ කරන්න. මුලින්ම අපි කරන්නේ මේ උදාහරණය, ඊළඟට මෙතන මේ එක සහ දෙක, ඊළඟට තමන් එකක් හදලා කියන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් ඒ කාල වේලාව ඇතුළත අනික් කට්ටියට චාන්ස් එක දීලා කරගන්න උත්සාහ කරන්න. අර තමන්ගේ මතය කියාගන්න මං හිතන වෙලා මදි වෙන්නේ නැති, මේක තියෙන ටික ප්‍රැක්ටිස් කරන්න නැති, මේක තියෙන ටික ඉවරුනාට පස්සේ තමන්ගේ මොකක් හරි දෙයක් ගැන කියන්න උත්සාහ කරන්න, එළියට දාන්න උත්සාහ කරන්න. හරි, අපේ ජපමන්තිය YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම බොහොම ස්තුතියි. වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. ගොඩක් කට්ටිය අහලා තියෙනවා අපේ online ජපම් පන්තියට කොහොමද සහභාගී වෙන්නේ කියලා. අපේ online ජපම් පන්තිය තියෙන්නේ අවුරුද්දට දෙසරයයි. ඒ කියන්නේ පළවෙනි ජපම් පන්තිය අපි පටන් ගන්නවා පෙබරවාරි මාසේ. පෙබරවාරි පටන් අරගෙන ජුනි දක්වා යන මේ ක්ලාස් එක අපි ටාගට් කරන්නේ ජූලි වල තියෙන JLPT exam එක. ඊළඟ ක්ලාස් එක පටන් ගන්නේ ජූලි වල. ජූලි වල පටන් ගන්න ක්ලාස් එක මේක නොවැම්බර් දක්වා මේ ක්ලාස් එක ඇදීගෙන යනවා. නොවැම්බර් දක්වා ක්ලාස් එක ඇදීගෙන යනවා කියලා කියන්නේ ඩිසెంబර් වල තියෙන JLPT exam එක ටාගට් කරලා තමයි අපි මේ ක්ලාස් එක කරගෙන යන්නේ. අපි ඔන්ලයින් ජපන් පන්තියේ JLPT N5, N4, N3 වලට අදාළ ක්ලාස් කරීගෙන යනවා. ඕගොල්ලෝ ගොඩක් කාර්යබහුලයි නම්, ඕගොල්ලන්ට පන්තියේ සහභාගී වීමට නොහැකි නම්, ඕගොල්ලන්ට පුළුවන් උඩිමි කෝස් එක මිලදී ගන්න පුළුවන්. උඩිමි කෝස් එක කියලා කියන්නේ මේ උඩිමි කියන වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා තියෙන N5, N4, N3 වලට අදාළ සම්පූර්ණ ඔන්ලයින් ක්ලාස් එකම මේ උඩිමි කියන වෙබ්සයිට් එකට මම අප්ලෝඩ් කරලා තිනවා. ඒක මුදල් ගෙවලා ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. ඒක එක සැරයක් මිලදී ගත්තට පස්සේ ලයිෆ් ටයිම් කෝස් එකක් එක එක්ස්පයර් වෙන්නේ. මේ උඩිමි කෝස් එකේ වෙබ්සයිට් එකට අදාළ වෙන ලින්ක් ටික මම පල්ලෙහෙන් දාලා තිනවා. ඔයගලන්ට ගිහිල්ලා ඒ ලින්ක් වලට ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. පළවෙනි පාඩම් කිහිපය ඔයගලන්ට නොමිලේ බලන්න පුළුවන්. එහෙම බලලා කෝස් එක හොඳ නම් ඔයගලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ උඩිමි කෝස් එක මිලදී ගත්තට පස්සේ ඕගලන්ට නොමිල ස්පෝකන් ක්ලාස් එකට සහභාගී වෙන්න පුළුවන්. මේ උඩිමි කෝස් එක මිලදී ගත්ත කට්ටිය මට මෙන්න මේ නම්බරයට WhatsApp message එකක් දාන්න. වෙන ඒ වගේම online අපගේ online ජපන් පන්තියට සහභාගී වෙන අයටත් මේ WhatsApp නම්බර එකට message එකක් දාලා තවදුර වැඩිදුර තොරතුරු ඉල්ල ගන්න පුළුවන්. බොහොම ස්තුතියි අපේ online ජපන් පන්තියත් එක්ක එකතු වුණාට.